කොහොමද ඉතින් ඔන්න කාලෙකට පස්සේ මගේ YouTube channel එකෙන් ඔයාලව මුණ ගැහෙන්න ආවා. ඉතින් කියන්න ඕන දෙයක් තියෙනවා පහුගිය දවස්වල මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලගෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒකට ගොඩාක් ස්තුතියි. මොකද ඇත්තට මේක ලොකු ධෛර්යයක් තවත් ඉස්සරහට යන්න. ඉතින් ඒ නිසාම තමයි අද දවසේදී voice artist කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන කියන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු ඒ මොකද්ද කියලා. Voice artist කෙනෙක් වුණාම ඔබ හිතලා බලන්න voice එකනේ ඒ කියන්නේ හඬත් එක්ක අපි වචන පාවිච්චි කරන එක තමයි කරන්නේ. ඉතින් ඒ වැඩේ කරද්දී අපි හරියට අපේ භාෂාව වචන හසුරවනවාද කියලා ටිකක් හිතලා බලන්න ඕනේ. නිකමට හිතන්නකෝ අපි සමහර වචන තියෙනවා අපි හරියට උච්චාරණය කරන්න එච්චර මහන්සි වෙන්නේ නැහැ. සමහර ඒවා තියෙනවා ඇත්තටම අපිට ටිකක් කියන්න අපහසු වෙන විදිහ ඒවත්. උදාහරණයක් විදිහට digital අධිවේගී මාර්ගය ඔය වගේ දේවල් අපි ටිකක් සාමාන්‍යයෙන් කෙනෙකුට අමාරු වෙන්න පුළුවන්. සමහර වචන තියෙනවා අපි දන්නවා මේක උච්චාරණය කරන්න ඕනේ මෙහෙම තමයි කියලා. හැබැයි අපි කියන්නේ එච්චර මහන්සි වෙන්නේ නැහැ. නිකමට හිතන්න සපත්තු දෙක. සපත් දෙක කියලා අපි කියනවනේ නේද? එතකොට අටට එන්න කියලා කිව්වහම අට එන්න. එහෙමනේ කියන්නේ. ඊට පස්සේ දැන් තව වචනයක් ගත්තොත් දැන් පාවිච්චි වෙන්නේ නැහැ. හැබැයි සත 10 කිව්වොත් සද්දාය කියලා තමයි කියන්නේ. ඉතින් ওই වගේ අර අපි කතා බහ කරන ඒ හුරුවත් එක්ක සමහර වචන අපි කියනවා හරියට ශබ්ද කරන්නේ නැහැ හැබැයි. ඒත් ඒක ඉතින් sannivedanayata ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ අපි කියන එක තව කෙනෙක්ට තේරෙනවා නම් එච්චරයි. හැබැයි ඔබ මේ වගේ මාධ්‍යයක් ඉස්සරහා කතා කරනකොට අපි කියන වචන අපි ඒ භාෂාව හසුරවන විදිහ නිවැරදි වෙන්න ඕනේ. මොකද එහෙම කියන්නේ අපි ගොඩක් ලොකු පිරිසකටනේ කතා කරන්නේ. එතකොට අපි දිහා විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. අපි උච්චාරණය කරන විදිහත් එක්ක අපේ දේවල් ඉගෙන ගන්න බලාගෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ නිසා නිසියාකාරව හරි භාෂා හැසිරවීම වැදගත් වෙනවා. ඒ නිසා තමයි ප්‍රසන්ට කෙනෙක් වුණත් එහෙම නැත්නම් නිවුස් රීඩර් කෙනෙක් වුණත් එහෙම නැත්නම් ඩබින් ආටිස් කෙනෙක් වුණත් සාමාන්‍යයෙන් අපි කියනවා ගුරුවරයෙක් ගුරුවරියක් වුණත් මේ වචන හැසිරවීම ගැන සෑහෙන උනන්දු වෙන්න ඕනේ. මොකද අපි දිහා බලාගෙන ගොඩක් දෙනෙක් ඒක ඉගෙන ගන්නවා වගේම අපි කියන දේ හරියට පැහැදිලි වෙන්නත් ඕනේ. වචන පැටලෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් කතා කරද්දී වචන ලිස්සලා යනවා නම් කොහොමද මේක මග අරගන්නේ? අදහසක් තියෙනවද මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියලා? සමහර අය නම් මේක දන්නවා. අහලා තියෙනවද සකස් කඩ නොකී කට උගේ කට හුඹස් කඩ කියලා කතාවක්. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ වචන හදාගන්න හොඳ අභ්‍යාසයක් මේ සකස් කඩ එහෙම නැත්නම් බුද්ධ ගද්දය කියන පොත තුලින් අපිට ලැබෙනවා කියලා. ඉතින් මේ ගැන මට හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. ඒ කියන්නේ මම මේක මේ විදිහට කියන්නේ මේක හොඳ අභ්‍යාසයක් විදිහට ඔයාලත් එක්ක කතා කරන්නේ මම මේ අභ්‍යාසය කරපු නිසා. ඒකෙන් හොඳ ප්‍රතිඵල මට ලැබුණ නිසා. එක එක්කෙනාට මේ ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. මම මගේ අදහස තමයි මේ විදිහට ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම ගුවන්විදුලි සංස්ථාවේ සේවයට එන කාලෙදී අපිටත් තිබුණ ඔය වචන පැටලෙනවා. එහෙම නැත්නම් කලබලයට ටිකක් බය වුණාම එහෙම මුල් කාලෙදී ඒ වගේ ප්‍රශ්න එනවනේ. වචන හරියට කියවෙන්නේ නැහැ. ඔය වගේ දේවල් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සුන් ඉතින් වරදින්න පුළුවන්. ඒක තාමත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක හරිගස්ස ගන්න මට වඩා හිටපු අපේ සීනියර් ආටිස්ලා කියපු දෙයක් තමයි සකස්කඩ බුද්ධ ගද්දේ අරගෙන පොඩ්ඩක් කියවන්න, හයියෙන් කියවන්න. එතකොට ඔය වචන පැටලෙන ගතිය හරියට කියවෙන්නේ නැති ගතිය ඔක හරියනවා කියලා. දැන් මෙහෙම කිව්වට දැන් ලොකු අදහසක් තිබ්බේ නැහැ. හැබැයි මම මේ පොතක් බුක් ෂොප් එකකින් අරගෙන ගිහිල්ලා පොඩ්ඩක් ඇත්තටම කියලා බැලුවා. මේ බුද්ධ ගද්දය සහ සකස්කඩ තාලයක් එහෙම මුකුත් දන්නෙත් නැහැ. හැබැයි මම්ම තාලයක් හදාගෙන ටිකක් හයියෙන් කිව්වා. ඇත්තටම මේ සංස්කෘත භාෂාවෙන් තියෙන්නේ බුද්ධ ගද්දය සහ සකස්කඩ. ඉතින් ඒකේ ඒ භාෂා මහා ප්‍රාණ අකුරුනේ තියෙන්නේ. අපි හරියට ශබ්ද නගලා කියන්න උත්සාහ කරනකොට අපිට අර කියවෙන්නේ නැති සාමාන්‍ය වහරේ වචන ටික හොඳට කියවෙනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. මේක හොඳම අභ්‍යාසයක්. ඔයාලට වචන කියවෙන්නේ නැත්නම් හරියට වචන කියව ගන්න උමනාව තියෙනවා නම් පුරුදු වෙන්න හොඳ උපක්‍රමයක්. හරි. ඉතින් එතකොට ඔයාලා දැන් හිතනවා ඇති මොකද්ද මේ බුද්ධ ගද්දේ එතකොට සකස්කඩ කියන්නේ කියලා. සකස්කඩෙන් කියවෙන්නේ බුද්ධ චරිතය ගැන, බුද්ධ ගද්දෙන් කියවෙන්නේ බුදු ගුණ. ඉතින් මේක පිරිවෙන් අධ්‍යාපනයත් එක්ක තමයි අපි හඳුනගන්නේ. පිරිවෙන් අධ්‍යාපනයේ භික්ෂුන් වහන්සේලාගේ පරිහරණයත් එක්ක සමහර දේවල් අපේ අධ්‍යාපන ක්‍රමයට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි තාමත් මේ බුද්ධ ගද්දේ සකස්කඩ හරියට කියවන්න වචන හුරු කරගන්න කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මම අද මේ ගැන ඔයාලට කියන්නේ. ඉතින් බුද්ධ
ගත්දේ ගත්තහම කවි තියෙන්නේ. කවි තියෙනු 41ක්. මේ 41ම කියන්න ඕනේ. එක කවියක් දෙකක් වුණත් දවසකට කියන්න හොඳ පුහුණුවක් ලැබේ. හොඳ අභ්‍යාසයක් වෙනවා ඔයාලට. ඉතින් ඒ වගේම දැන් මේක හරියට කියන්නේ කොහොමද කියලා අදහසක් තියෙනවා නම් මම කියවද්දිත් ඇත්තටම හිම තාලයක් තිබෙන්නේ නැහැ මට. මම ඒ කවිය අපි සාමාන්‍ය නිකන් කතා කරනවා වගේ හොඳට ශබ්ද නගල කියෙව්වා. ඉතින් ඒක තමයි අභ්‍යාසය. එතකොට දැන් බුද්ධ ගද්දයේ තියෙන කවිවල මහා ප්‍රාණාක්ෂර අපි හරියට ශබ්ද කරනකොට නිකම්ම අපි කතා කරන වචන හොඳින් කියවෙනවා. ඉතින් ඒ නිසා මට වඩා සීනිය ආටිස්ලා මට දුන්න උපදෙස මම පොඩ්ඩක් කරලා බැලුවා. ඒක මට හරි ගියා. ඉතින් ඒ නිසා ඒ ප්‍රතිඵල ඔයාලටත් ගන්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයි. ටිකක් උත්සාහ කරලා බලන්න කොහොම වෙයිද කියලා. මේ තියෙන්නේ බුද්ධ ගද්දය සකස්කඩ. මේක තමයි පොත. මේ පොත නම් රුපියල් 150ක් වගේ බොහොම පොඩි මුදලක්. ඉතින් ලේසියෙන් ගන්න පුළුවන් ඕනම බුක් ෂොප් එකකින්. ඉතින් මම කෝකටත් කියලා පෙන්නන්නම්කො කවියක් දෙකක් නේද? එතකොට අදහසක් හම්බ වෙයිනේ. බුද්ධ ගද්දයේ 27 වෙනි කවිය කියන්න. හරි. අගතිලක තල නර්ම චක්‍ර ප්‍රවර්ධන සුගතිකර බහුකර්ම චක්‍ර ප්‍රවර්ධන දුගතිමය භවකර්ම චක්‍ර ප්‍රවර්ධන ජගති කෘත වරධර්ම චක්‍ර ප්‍රවර්ධන. පැහැදිලිද? හරි, තව කවියක් කියන්නම්කො. තවත් පැහැදිලි වෙන්න නේද? නැත්නම් මටත් කියන්න බැරිද කියලා හිතන්න පුළුවන්නේ. හරි. ත්‍රිවිධ ශුභ චලන වර ජලජ නිභ යුගල විනයමය විවිධ මනු සමිත දුරිත ගල මතිත බහු විෂය බර බරිත භව යුගල ප්‍රණත සුර මකුට මණි ඝටිත පද යුගල. ඉතින් මම මේ කියනවට වැඩිය ටිකක් හයියෙන් කියන්න උත්සාහ කරන්න. එතකොට අර ප්‍රතිඵල තවත් සාර්ථක කරගන්න පුළුවන්. මට ඉතින් මෙතන කෑ ගහන්න බැරි හින්දා මම සාමාන්‍ය විදියට කිව්වා. gedara kattiye baya wenna කියන්න පුළුවන් නම් ඔන්න හරි. ඉතින් එයාගේ ප්‍රතිචාරත් එක්ක හොඳ දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඉතින් වොයිස් ආටිස් කෙනෙක් විදිහට වැදගත් දෙයක් හදාගන්න. ඒ කියන්නේ අපිට කියවෙන්නේ නැති වචන, අපි මුලින් කිව්වාගේ වචන ලිස්සනවා නම් හරියට වචන කියවෙන්නේ නැති ඔය වගේ ඕන ප්‍රශ්නයකට ඕනම කෙනෙකුට මේක හොඳ උත්සාහයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් ගැන ඉස්සරහටත් අපි කතා කරමු. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අද දවසට මේ ඇති නේද? එහෙනම් අපි ආයෙත් දවසක හම්බ වෙමු. ගිහලා එන්න. Bye.